ඔව් අපි ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙලා දැන් අංගම්පිටියේ ක්‍රීඩාංගණය වර්තමානයේ අංගම්පිටියේ ක්‍රීඩාංගණය අංගම්පිටියට එනකොට අර දුරපේන ස්ථානය තමයි අපේ මුත්තා එහෙම නැත්නම් වීදිය බණ්ඩාර කුමාරයා එතන තමයි හරියට සූර්ය මද්දගතව සූර්ය වන්දනාව කරන්නේ. එතන තාමත් අපි ලස්සනට ඒ විදිහට පිහිටවල ඒ කෑල්ලක් ගහලා තින්නේ. එතනට ආපු ඕන කෙනෙකුට ඒක බලන්න පුළුවන්. ඒක තමයි සූර්ය මද්දගත වෙන ස්ථානය. ඉතින් අපි එතනටත් පොඩ්ඩක් ස්වාමින්වහන්සේට යනවා. මේක වර්තමානයේ ඊට පිටියක් කළා බොහොම ලස්සනට සංරක්ෂණය කළා කොහොම තියෙනවා. නමුත් ඉතින් මේකේ තව පුරාවිද්‍යා වස්තු රැසක් ඉතුරු වෙලා තියෙනවා. අමාරු දේවල් මේකත් එක්ක යට වුණා. තරස්ථානය අපි රැකගත්තා මේ ඒක නගර සභාවට දැනුම් දීලා. මොකද ඒක මේ මුළු වැදගත් ස්ථානයක් විතරයි. සූර්ය වන්දනාව කරපු ස්ථානේ. ඒක අපි ඕනම කෙනෙකුට බලන්න පුළුවන් අංගම්පිටියට. එතන මේ සූර්ය වන්දනාව කරන ස්ථානය උදේට හරියටම සූර්ය නැගීගෙන එනකොට උදෑසන හරියටම උදෑසන 6 සිට 7 දක්වා අපූර්වතම ස්ථානය. ඒගොල්ලන්ගේ මේක මේ සූර්ය අභ්‍යාසයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක ඊට යහා ගිය දෙයක් මේ සූර්ය වන්දනාව කියලා කියන එක. සූර්යයත් සමග කරන ගනුදෙනුවක්. සූර්යයා සහ චන්ද්‍රයා සමග. ඒ හින්දා මේ ස්ථානේ හරි වැදගත්. අද ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳව ජීවිතයක් ඔබ සියලුම දෙනාට ගන්න. ස්ථානේ එක තමයි කතාව නේද? එක තමයි කතාව. ඒකල දැනටත් ස්වාමීන් වහන්සේ සූර්යයා මුදුන් වෙලා ඉන්නවා. උදේ පාන්දරට මේ පැත්තෙන් ඇවිල්ලා හරියටම සූර්යයා මැදකට වෙනවා මෙතනට.